සුබ දවසක් සියලු දෙනාටම ඔබ එකතු වෙලා ඉන්නේ ලංකාවේ අංක 1 කාර්මික දැනුම ඔබගේ නිවසටම රැගෙන එන ඊටොනික් ඇකඩමි YouTube channel එකත් එක්ක ඉතින් අද මම අරගෙන ඉන්නේ වොෂින් මැෂින් රිපයර් කිරීම සම්බන්ධ පාඩම් මාලාවේ දෙවැනි වීඩියෝ එක ඉතින් අපි පළවෙනි වීඩියෝ එකෙන් කතා කරා වොෂින් මැෂින් එකේ වතුර පිරෙන්නේ නැත්නම් ඒ වරද තියෙන්නේ මොකේද කියලා සොයාගෙන ඒක රිපයර් කරගන්න හැටි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ වොෂින් මැෂින් වල බහුල වෙන දෝෂයක් තමයි E2 කියන මෙන්න මේ E2 කියලා ඔයගොල්ලෝ මෙතන ඩිස්ප්ලේ වෙනවා පේනවා මේ E2 කියන එක. ඒ කියන්නේ මෙන්න මේ error එක රිපයර් කරගන්නේ කොහොමද කියන එක තමයි මම අද ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල subscribe button එක press කරලා subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි අලුතෙන්ම දාන videos වල notification එකක් ගන්නවට පහල bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් මම දැන් මේ E2 error එක හදාගන්න විදිය තමයි ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. අපි පොඩ්ඩක් diagram එකට යන් මම කලින් සතියෙත් ඔයගොල්ලන්ට පෙන්නුවා. මේ තියෙන washing machine එක fully automatic washing machine එක වයරින් diagram එක. ඉතින් අපි ගිය සතියේ කතා කරේ වතුර පිරෙන්නේ නැති හේතුව. ඒකට අපි මම ඔයගොල්ලන්ට කියලා දුන්නා water inlet valve එක පරීක්ෂා කරලා එක රිප්ලේස් කරගන්න විදිය, එක පරීක්ෂා කරන විදිය, වරද සොයාගන්න විදිය මම ඔයගොල්ලන්ට කියලා දුන්නා. අද E2 error එක කියලා කියන්නේ මෙන්න මේ link switch කියලා උතර මේ තියෙනවා door switch එකක් මේක. අපි washing machine එකේ උඩ දොර හරිනවහනකොට මේ switch එක වැඩ කරනවා. ඒ කියන්නේ දොර වහලා තියෙන අවස්ථාවේ switch එක on වෙලා තියෙනවා. දොර ඇරියම switch එක off වෙනවා. ඉතින් මෙන්න මේ link switch එක සම්බන්ධ ප්‍රශ්නයක් තමයි මේ E2 කියලා error එක එන්නේ. ඒක අපි හොයාගන්න මේ E2 error එක නැති කරගන්න විදිය තමයි මම අද ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මම කිව්වා නිතරම මෙන්න මේ ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝලර් එකට වයර් සම්බන්ධ වෙලා තියෙන මෙන්න මේ සොකට්ස් වල පාටවල් ගැන අවබෝධයෙන් ඉන්න ඕන. දැන් මේ link switch එකට අදාළ වයර්ස් දෙකෙන්නේ green වලින් කොළ පාටින්. ඒකේ ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝලර් එකේ නම් PCB එකට සම්බන්ධ වෙලා තියෙන සොකට් එක දුඹුරු පාට. එහෙම නැත්නම් brown, right? ඉතින් මේව ගැන අවධානය යොමු කරන්න මොකද අපිට දෝෂ සොයා ගන්නකොට පරීක්ෂා කරනකොට ඒක අපිට පහසුවක් වෙන නිසා. අපි දැන් බලමු කොහොමද කියලා මේ E2 error එක නැති කරගන්නේ කියන දෝෂය සොයාගෙන E2 error එක නැති කරගන්න විදිය මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. අපි යමු ඒ වීඩියෝ එකට. ඔව් ඔබට පේනවා ඇති දැනටත් මේ washing machine එකේ E2 කියලා මෙතන ඩිස්ප්ලේ වෙනවා ඔබට පේනවා. E2 කියලා මෙතන බ්ලින්ක් වෙනවා. ඉතින් මේ දෝෂය නිවැරදි කරගන්න විදිය තමයි මම දැන් කියලා දෙන්නේ. ඉතින් මම කිව්වා මේක මේ door switch එකට අදාළ ගැටලුවක් කියලා. ඉතින් අපි දැන් බලමු door switch එක පිළිබඳව. ඔබට පේනවා මෙන්න මේ තියෙන door switch එක, right? එතකොට මේ door switch එක මේ තියෙන්නේ මේකට ඔබට පේනවා වයර්ස් දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා කොළ පාට වයර්ස් දෙකක්. මම වයර්ස් දෙකලා පේනවා මේ තියෙන්නේ කොළ පාට වයර්ස් දෙකක්. මේ වයර්ස් දෙක තමයි මේ door switch එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ door switch එක මේ switch එක on වෙලා තියෙන්න ඕන මේ උඩ washing machine එකේ මේ දොර වැහිලා තියෙන අවස්ථාවේ මේ ස්විච් එක ඔන් වෙලා තියෙනවා. දැන් එතකොට තමයි අර error එක නැති වෙන්නේ. ඒ කියන්නේ මේ ස්විච් එක ඔෆ් ඔන් වෙලා නැතුව ඔෆ් වෙලා තිබුණොත් තමයි අර E2 error එක එන්නේ. ඉතින් මේ ස්විච් එක හරියට වැඩ කරනවද කියලා පරීක්ෂා කරගන්න පුළුවන්. අපිට පහසුවෙන්ම මේ වයස් දෙක කලවන්න කොළ පාට වයස් දෙක. කලර් මේ තියෙන වයස් හයිවේජ් ටර්මිනල්ස් දෙක. ඉතින් දැන් මේ වැහිච්ච අවස්ථාවේ මේ ටර්මිනල්ස් දෙකට අපි මල්ටිමීටර් එක තියුවොත් මල්ටිමීටර් එක රීඩ් කරන්න ඕන. මම නම් පෙන්නන්නම් මේ ටර්මිනල්ස් දෙකට මෙතන පේනවා ඇති ඔයගොල්ලන්ට මේ ටර්මිනල්ස් දෙකට මම දැන් මල්ටිමීටර් එක තියලා ඕ මල්ටිමීටර් එක ඉස්සෙල්ලම ඕම් ස්කේල් එකට දාගන්න. ඊට පස්සේ මල්ටිමීටර් එක දැන් තියුවොත් මේ ආකාර ටර්මිනල්ස් දෙකට මල්ටිමීටර් වැඩ කරනවා. ඔයගොල්ලෝ පේනවා මල්ටිමීටර් එක වැඩ කරනවා. ඒ කියන්නේ ස්විච් එක දැන් ඔන් වෙලා තියෙන්නේ. දොර අපි මේ දොර ඇරියට පස්සේ මේ ස්විච් එක ඔෆ් වෙනවා. එතකොට මල්ටිමීටර් නැතුව වැඩ කරන්නේ නැතු වෙනවා. දැන් මට ඒක පෙන්වන්න විදියක් නැහැ. ඔබට පේනවා. දැන් මම දොර වහලානේ තියෙන්නේ. දැන් ස්විච් එක ඔන් වෙලා. ඒ කියන්නේ මේ තත්ත්වෙ තමයි තියෙන්න ඕන. මේ ස්විච් එක ඔන් වෙලා තියෙන්න ඕනේ දොර වහලා තියෙන අවස්ථාවේ. ඉතින්
අපි මෙහෙම මල්ටිමීටරක තියුවම දැන් දොර වහලා තියෙද්දි අපි මල්ටිමීටරක මෙහෙම තියුවම ස්විච් එක ඔන් වෙලා නැත්නම් ඒ කියන්නේ මල්ටිමීටරක වැඩ කරන්නේ නැත්නම් ඒ කියන්නේ මේ ස්විච් එක වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ මේ දොර වැහුණු අවස්ථාවේ ස්විච් එක ඔන් වෙන්නේ නැහැ. එතකොට ඒකට හේතුවක් තියෙනවා. මෙන්න මේ ස්ථානයේ තියෙනවා මේ ස්විච් එක වැඩ කරන්නේ මේ ස්ථානයේ තියෙනවා ප්ලේට්ස් දෙකක්. තම ප්ලේට්ස් දෙකක් තියෙනවා. මේ දෙක මේ දොර අරිනකොට මෙන්න මේ ප්ලාස්ටික් කැල්ලක් තියෙනවා. මේ ප්ලාස්ටික් කැල්ල මෙහෙම ඉස්සෙනවා. එතකොට තමයි ඕෆ් වෙන්නේ. මේ දොරේ මෙන්න මේ තියෙන කොටස තියෙනවානේ. මේක වැදිලා තියෙන මේ ස්විච් එක සම්බන්ධ මේ ප්ලාස්ටික් කොටසට ඔලන් පේනවා. දොර අපි මෙහෙම අරිනකොට උඩට අරිනකොට මේක උඩට ගිහිල්ලා තමයි ස්විච් එක ඕෆ් වෙන්නේ. ආපහු දොර වහනකොට මේක පල්ලෙහාට යනවා. ගිහිල්ලා මේක ස්විච් එක ඕන් වෙලා තියෙන. දැන් ඕන් වෙලා තියෙන්න ඕන. ඉතින් මේක මෙතන මෙන්න මේ තියෙන තඹ පටි දෙකක් තමයි ස්විච් එක විදියට කන්ටැක්ට් වෙන්නේ. අන්නේ පටි දෙකේ ගොඩක් වෙලාවට ඔක්සයිඩ් බැඳෙනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපිට ඒ ඔක්සයිඩ් එක පොඩක් සූරලා හදලා ඒ කියන්නේ ස්විච් එක වැඩ කරන්නේ නැත්නම් එතන ඒ තඹ පටි දෙක පොඩක් සූරලා වැඩ කරනවද කියලා බලන්න පුළුවන් මල්ටිමීටර් එකෙන්. ගොඩක් වෙලාවට එහෙම හරි යනවා. හරි ගියත් ආවහු තීසාරකින් අර තඹ පටි දෙකේ ඔක්සයිඩ් හැදෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක මේ ස්විච් එක අනිවාර්යයෙන්ම මාරු කරන්න ඕන. ඉතින් මේ ස්විච් එක මම ඔයාලට ගලවලා පෙන්නන්න. මේ ස්විච් එක මාරු කරන්න අවශ්‍ය නොත් මේ යන දෙකෙන් මේක එලෙව්වා. මේ විදියට යන දෙකෙන් ගැලවුවම ස්විච් එක අපිට බලා ගන්න පුළුවන්. මේ තියෙන. එතන මෙන්න මේ කොටස තමයි දොර වැදෙනකොට මෙහෙම උඩට යන්නේ. එතකොට තමයි මේක ඕෆ් වෙන්නේ නේ. මේ කොටස මෙහෙම උඩට යනකොට මෙහෙම උඩට යනකොට මේ ස්විච් එක ඕෆ් වෙනවා. මේ පල්ලේ හරිය කියලා තියෙන දොර වහලා තියෙන අවස්ථාවේ ස්විච් එක ඕන් වෙලා තියෙනවා. ඉතින් මම කිව්වා මෙහෙම තියෙද්දි මල්ටිමීටර එක මේ ටර්මිනල් දෙකට තියලා තිබුවම මල්ටිමීටර එක වැඩ කරනවා නම් ස්විච් එක හොඳයි. ස්විච් එක ඕන් වෙලා තියෙනවා. මෙහෙම තියෙන අවස්ථාවේ මෙහෙම මල්ටිමීටර ටෙස්ට් ප්‍රෝබ් දෙක තියලා බලුවම ස්විච් එක වැඩ කරන්නේ නැත්නම් මල්ටිමීටර එක වැඩ කරන්නේ නැත්නම් අනිවාර්යෙන්ම මේ ස්විච් එකේ දෝෂයක්. ඉතින් මං කිව්වා අර ඔක්සයිඩ් බැඳලා සූරලා ඒ සූරුව වෙලාවට වැඩ කරනවා. ගොඩක් වෙලාවට ආපහු සතියක් දෙකක් යනකොට ආපහු ඔක්සයිඩ් බැඳනවා වැඩ කරන්නේ. ඉතින් මේ ස්විච් එක නිසා අනිවාර්යෙන් එතකොට ඒ අවස්ථාවේ මාරු කරන්න වෙනවා. මේක සර්විස් ඒජන්ට් කාවත් තියෙනවා. ගොඩක් වෙලාවට ඕපන් මාකට් එකෙත් තියෙනවා. ඕගොල්ලන්ට අදාළ සර්විස් ඒජන්ට් එකෙන් මේ ඩෝර් ලින්ක් ස්විච් එක ගන්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි මේ ඔයගොල්ලෝ බලන ඇති මේ මොකද්ද කියලා. මේ දිගට තියෙන කොටසක් මේකේ. මේ කොටසක් ඒ කොටස මේක ඇතුළට මෙහෙම වහින්නේ. ඒක වෙන්නේ අර ඒකත් සේෆ්ටි ෆීචර් එකක්. වොෂින් මැෂින් එකේ ටබ් එක දැන් කරකවනකොට අන්බැලන්ස් වුණොත් අපි හිතමු ස්පින් මෝඩ් එකට දාලා වැඩ කරනකොට රෙදි වේලන එක වේලන මෝඩ් එකට දාලා අපි වොෂින් මැෂින් එක වැඩ කරනකොට වොෂින් මැෂින් ටබ් එක වේගෙන් කරකවනවා. කරකවනකොට අන්බැලන්ස් වුණොත් කියන්නේ ගොඩාක් අන්බැලන්ස් වෙලා නිකන් වැනෙනවා වගේ ගත්තොත් මේක ඇවිල්ලා වැදුන හැටිය මේක ඇවිල්ලා වැදුන හැටිය මෙහෙම මෙහෙම ස්විච් එක ඒත් ඕෆ් කරනවා. වොෂින් මැෂින් එක ඕෆ් කරනවා. හරි. ඒකට තමයි මේ ගොඩු මෙටියක් දිග අණ්ඩක් වගේක් තියෙන්නේ. ඉතින් දැන් ස්විච් එකේ වරදක් නම් ඔයගොල්ලන්ට හොයා ගන්න හැටි මං කිව්වා. මෙතන මේ දෙක බැලුවා ඉස්සෙල්ලා බලන්න ඕන මල්ටිමීටර එක තියලා මේක වැඩ කරනවද කියලා. ඒ කියන්නේ මේ අවස්ථාවේ මල්ටිමීටර එක දුවන්න ඕන, කට්ට වැඩ කරන්න ඕන. පියන ඇරලා තියලා බැලුවම ඕෆ් වෙලා තියෙන්න ඕන. ඉතින් එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේ ස්විච් එක මාරු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දැන් බලමු මේ ස්විච් එක හොඳ නම්. මේ ස්විච් එක හොඳ නම් තව කොහෙද වරද තියෙන පුළුවන් කියන එක මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම දැන් ඉස්සෙල්ලා මේ ස්විච් එක නැවත සවි කරලා ඉන්නම්. ඊළඟට අපි බලමු ස්විච් එක හොඳ නම් එහෙනම් මොකේද වරද තියෙන්නේ කියලා. මම දැන් මේක සවි කරනවා නැවත. සවි කරනවා. දැන් මේ ස්විච් එක හොඳ තත්ත්වයේ තියෙනවා නම් අපි දැන් වෙන කොහෙද වරද තියෙන කියලා හොයන්න ඕන. ඔයගොල්ලෝ පේනවා මේ ස්විච් එකට සම්බන්ධ වෙන්නේ කොළපාට වයර් දෙකක්. එතකොට මම අර ඉස්සෙල්ලා පෙන්නුවා බලන්න ඔයගොල්ලෝ පස්සේ ආව වීඩියෝ එකට ගිහිල්ලා මම පෙන්නුවා වයරින් ඩයග්‍රෑම් එකේ මේ ඩෝර් ස්විච් එකට ගිහිලා තියෙන කොළපාට වයර් දෙකක් කියලා ඒකේ ග්‍රීන් කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ වයර්ස් දෙක තමයි මේ ඩෝර් ස්විච් එකට සම්බන්ධ වෙනවා. එතකොට මම කිව්වා අර වයරින් ඩයග්‍රෑම් එකෙන් බලන්න මේ ඩෝර් ස්විච් එකේ ඉඳලා යන කොළපාට වයර්ස් දෙක
ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් යුනිට් එකට නැත්නම් PCB එකට තමයි සම්බන්ධ වෙන්නේ. මම දැන් මේ කොළපාර වයර් දෙක PCB එකට සම්බන්ධ වෙච්ච තැන ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ PCB එකට සම්බන්ධ වෙච්ච තැන කොළපාට වයර් දෙක මම දැන් ඔයගොල්ලන්ට මේ පෙන්නන්නේ. මේ තියෙන්නේ මෙතන මේ තියෙන්නේ ඒ වයර් දෙක. මේ තියෙන්නේ සොකට් එක. මෙන්න මේ සොකට් එකෙන් දුමුඩු පාට සොකට් එකක් කියලා වයරින් ඩයග්‍රෑම් එකේ සඳහන් කරලා තිබුණා. බලන්න ඔයගොල්ලෝ වීඩියෝ එකෙන් පස්සේ ආපහු වීඩියෝ එකේ මුලට ගිහිල්ලා. අපි මේ කොළපාට වයර් එක මෙතන තියෙන්නේ. මම දැන් ඒක ගලවනවා. මේ තියෙන්නේ සොකට් එක. ඒ කියන්නේ ස්විච් එකෙන් ආපහු කොළපාට වයර් දෙක තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් අපි චෙක් කර ගන්න ඕන. අපි දැන් ස්විච් එක චෙක් කරා. ස්විච් එක හොඳයි. මල්ටිමීටර් වැඩ කරානේ. අපි දැන් චෙක් කර ගන්න ඕන කොහොමද කියලා මේ වයර්ස් දෙක. මේ වයර්ස් දෙක චෙක් කර ගන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. ස්විච් එක ආව තියෙනවා මෙතන. මේ ස්විච් එක ආව තියෙනවනේ. ඔන්න ස්විච් එක පේනවනේ. ඔව් මේ ස්විච් එක ආව මේ වයර්ස් දෙක තියෙනවා. මේ වයර්ස් දෙක අපි මේ වගේ වයර් කෑල්ලක් අරගෙන මේ වයර්ස් දෙක අපි එකට එකතු කර ගන්නවා නේ. හොඳට බලන්න කොළපාට වයර්ස් දෙකට එහෙම වයර් කෑල්ලක් අරගෙන වයර් කෑල්ල සුද්ධ කරලා ඒ කොන් දෙක මෙහෙම අපි එකතු කර ගන්න. එකතු කරලා කොහම තියලා තියන්න. හොඳට බලන්න කොළපාට වයර්ස් දෙක මම දැන් වයර් කෑල්ලෙන් එකතු කරා. මේ වයර් එක හොඳද කියලා තමයි අපි දැන් බලන්නේ නේ. එතකොට අපිට පුළුවන් මෙතන දැන් තියෙනවා මේ සොකට් එක අර වයර් එකේ ඉතිරි කෙලවර නෙමෙයි තියෙන්නේ. මේ තියෙන අර වයර් එකේ ඉතිරි කෙලවර. අපි දැන් මේකට මල්ටිමීටර් එක තියලා බලමු වයර් එක වැඩ කරනවද. දැන් වයර් දෙක අපි අතනින් එකතු කරා. අපි දැන් මෙතෙන්ට මල්ටිමීටර් එක තියලා බලමු. මේ කොළපාට වයර්ස් දෙකට මෙහෙම මල්ටිමීටර් එක තියලා අපි බලමු වැඩ කරනවා. අපිට පේනවා මල්ටිමීටරේ කට්ට වැඩ කරනවා. අපිට පේනවා ඇති. පේන්නේ නැත්නම් බලන්න ආපහු. මේ කොළපාට වයර්ස් දෙකට මම දැන් සම්බන්ධ කරලා තියෙන්නේ. පේනවනේ. මේ සොකට් එකට සම්බන්ධ කරලා තියෙන බැලුවා මල්ටිමීටර් වැඩ කරනවා. ඒ කියන්නේ මේ වයර්ස් දෙකම හොඳයි. එයි අපි දැන් මෙතනින් කන්ටිනියු ටෙස්ට් කනෙක්ටිවිටි එක ටෙස්ට් කරන්න යන්නේ. මෙතනින් අපි ප්‍රොබ් එක තිබුවම මල්ටිමීටර් දුනවා කියන්නේ වයර් කරහා කරන්ට් එක ගිහිල්ලා මල්ටිමීටර් වැඩ කරනවා. ඒ කියන්නේ වයර්ස් දෙක හොඳයි. එතකොට මේ ඩෝ ස්විච් එක සම්බන්ධ ගැටලුවකදී ඔන්න ඔය ප්‍රශ්න දෙක තමයි එන්න ඕනේ. එක්කෝ ඩෝ ස්විච් එක නරක් වෙලා තියෙන්න ඕන. එහෙම නැත්නම් මේ වයර් එකක් කොහෙන් හරි ඩිස්කනෙක්ට් වෙලා තියෙන්න ඕනේ. සමහර වෙලාවට මීයෝ වගේ සතුන් ගිහිල්ලා වයර්ස් කපන අවස්ථා තියෙන ඕන තරම්. ওই අවස්ථාවකේ තමයි මේ E2 කියන error එක ඉන්නේ. එතකොට ස්විච් එක අපි චෙක් කරන හැටි මම ඔයාලට කිව්වා. ස්විච් එක නරක් වෙලා නම් ස්විච් එකක් මාරු කරන්න ඕන, right? ඊට පස්සේ වයර් එක චෙක් කරගන්න හැටි මම බොහොම පහසුවෙන් කිව්වා. වයර් එක මේ විදියට ස්විච් එක පැත්තෙන් හෝ මේ පැත්තෙන් හෝ ඕන පැත්තකින් වයර් කෑල්ලකින් සම්බන්ධ කරලා බලන්න කොළපාර වයර් දෙක. ඊට පස්සේ අනිත් පැත්තට ගිහලා මේ විදිහට මල්ටිමීටර් එක තියලා මල්ටිමීටර් එක වැඩ කරනවද කියලා බලන්න පුළුවන්. එතකොට දැන් මෙහෙ වැඩ කරන්නේ නැත්නම් අනිවාර්යෙන් වයර් දෙකෙන් එකක් කොහෙන් හරි ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. එතකොට අපි වයර් එක චෙක් කරලා වයර් එක මාරු කර ගන්න ඕන. ඉතින් ওই විදිහට තමයි E2 error එක සම්බන්ධ දෝෂය සොයාගන්නේ. දැන් මම ඕගොල්ලන්ට මේක පෙන්නන්නම්. මම ආපහු සොකට් එක සවි කරා. දැන් සොකට් එක සවි කරලා තියෙන නේ. මේ විදිහට මම දැන් සොකට් එක සවි කරලා තියෙන්නේ. මම දැන් ඔයගොල්ලන්ට පෙන්නන්නම් මේ E2 error එක. එතකොට අපි දැන් මෙතන මම ආපහු මෙතන මම දැන් අයින් කරගත්තා. මේ අපි දාපු කොළපාට මම රතු පාට වයරකින් සම්බන්ධ කරානේ. මේක මම දැන් ආපහු අයින් කරනවා. අයින් කරලා දැන් මම මේ විදිහට වයර් දෙකෙන් එකක් සවි කරන්න නැතුව තියෙනවා.
එක වාරයක් සවි කරා අනිත් වාරයක මන් දැන් සවි කරන්නේ නැහැ right දැන් ඕගොල්ලෝ තේරෙන ඇති මේ ඊටුවර එක එන්නේ මේ ස්විච් එක කන්ටැක්ට් කරලා නැත්නම් තමයි එන්නේ හරි එතකොට ස්විච් එක කන්ටැක්ට් කරලා නැත්නම් තමයි මේ ඊටුවර එක එන්නේ එතකොට අපි දැන් වයර් එක චෙක් කරගත වයර් එක හොඳයි මේ ස්විච් එකත් හොඳයි නමුත් ඕගොල්ලන්ට දැන් මේ ඊටුවර එක ඇවිල්ලා තියෙනක නිවැරදි කරගන්න හැටි පෙන්වන්න ඕනේ මම ඒක නිසා මේක වයර් එකක් දැන් ගලවලා තියෙනවා right එක වාරයක් ගැලෙවුවා කියන්නේ මොකද්ද මේ ස්විච් එකේ කනෙක්ෂන් එක සර්කිට් එකට යන්නේ නැහැ හරි එතකොට ඊටුවර එක එනවා අනිවාර්යෙන් ඉතින් ඒක නිසා මම දැන් මේක වාරයක් ගලවලා තියෙන කලර මම දැන් ඊටුවර එක ඉස්සලා අරගෙන පෙන්වන්නම් ඔයගොල්ලන්ට මම දැන් ඉස්සලම ඔයගොල්ලන්ට ඊටුවර එක අරගෙන පෙන්වන්නම් ऑफ करना प्ले करना स्टार्ट करना पड़ी आवे मैं पेन्ना कोहमद इटर इटर हेतु इटर इन हेतु डो स्विच मंदा डो स्विच वारे दो स्विच वारे गलिए डो स्विच मे सर्किट बोर्ड सिग्नल इटर दंग पोड़ी वेला वाक्या ना वाएकट इतने E2 हीला डिस्प्ले वी एता कोड़ पीट पासे बालेमू කොහොමද දෙක නිවැරදි කරගන්න කියලා. ඔබට පේනවා දැන් එලාම් එකක් ඇදලා E2 කියලා මෙතන ඩිස්ප්ලේ වෙනවා. right? ඒතකොට දැන් මම වයර් එකක් ගලවපු නිසා තමයි ස්විච් එක ආව එක වයරයක් ගලවපු නිසා තමයි දැන් E2 එක ආවේ. ඉතින් ස්විච් එක වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ එතන වයර් ඩිස්කනෙක්ට් වෙලා වගේනේ. එතකොට මම දැන් මේක පෙන්වන්නම් වයර් එක ආපහු සවි කරලා E2 එක හරියන විදිය. ඔගොල්ලෝ හොඳට බලාගෙන ඉන්න මම දැන් වයර් එක සම්බන්ධ කරනවා සම්බන්ධ කරාම E2 එක නැති වෙලා යයි. ඔගොල්ලෝ දැක්කා E2 එක නැති වුණා. right? දැන් කිසි ගැටලුවක් නැහැ. ඉතින් අපි ස්විච් එක මාරු කරා හා සමාන වැඩක් තමයි දැන් ඒ මම කරලා පෙන්නුවේ. මොකද වයර් එක මම ඩිස්කනෙක්ට් කරලා පෙන්නුවේ. මොකද ඒ ස්විච් එක හොඳයි නේ ඉතින්. හොඳයි ඒ මාරු කරන්න දෙයක් නැහැ. නමුත් ඔයගොල්ලන්ට රිපෙයාර් එක කරගන්න විදිය මම පෙන්වන්න ඕන නිසා තමයි මම ඒක කරේ. එතකොට අර විදියට ඕගලන්න පුළුවන් E2 එක නැති කරගන්න ඩෝ ස්විච් එක නරක් කරා නම් ඩෝ ස්විච් එක දාන්න වයර්ස් ඩැමේජ් නම් වයර් එක ඩැමේජ් වෙන සුද්ධ කරලා නැවත කනෙක්ට් කරලා ටේප් ගහලා හදා ගන්න ඕන. ඉතින් ඕගලන්න පැහැදිලි වෙන්නේ නැති වොෂින් මැෂින් එක E2 එක ආවම මොකද්ද පරීක්ෂා කරන්න ඕන දෝෂය නිවැරදි කරගන්නේ කොහොමද ඒ කියන කවිලි පිළිබඳව ඕගලන්ට පැහැදිලි වැටහීමක් දැන් ලැබෙන්නේ නැති. ඉතින් අද වීඩියෝ එක හොඳනම් වීඩියෝ එක ලයික් එකක් දාන්න ඒ වගේම යාළුවන් අතර ෂෙයා කරන්න. ඔබ තාමත් අපගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහල subscribe කරන එක press කර subscribe කරලා තියන්න. ඒ වගේම අපි අලුතෙන්ම දාන වීඩියෝස් වල notification ගෙන්නාගෙන ඉන්නවා පහල bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් අපි තවත් දවසක තවත් washing machine වල එන error එකක් කොහොමද නැති කරගන්නේ දෝෂය සෝ වෙලා අලුත් වැඩියක් කරගන්නේ කොහොමද කියන එක මම තවත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. निरंतरेन्म अभी ईटोनिक अकाडमी यूट्यूब चैनल सिटीन मम दिन पतामगोलंट ताक्षणिक संबंध इलेक्ट्रॉनिक इलेक्ट्रिकल तो जानना कार्मिक विद्या शीतकर्ण कार्मिक शिल्प ये देवल संबंधव सामान्य दनीम संबंधव सह ताक्षणिक संबंधव गिदर दौरे सामान्य विद्युत उपकरण उपकरण रिपेयर्स करके संबंध वीडियो तीन बता रहा
ඒක නිසා නිරන්තරයෙන්ම අපි ඉත් එක රැඳී සිටින්න අපි තවත් දවසක මේ වගේම හරබර වීඩියෝ එක හම්බවමු ඔබට බොහොම ස්තුතියි